විශංකයා විශ්වාසනීය දැක්ම. ශාසනයට පූජකර උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් පොලිසියේ මික්ස්පයර්යක් නිසා අද තමන්ගේ තරුණ ජීවිතයෙන් සමෝරාගන්න සිදුවල් තිබෙනවා. ඊයේ සිදුවුණු සිදුවීමේ හුඟම මේක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි කියන එක ඉතාමත් වගකීමෙන් සිවිල් ක්‍රියාකාරී කැටියට මම මේ අවස්ථාවේදී මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේ සිදුවීම පොලිසිය කියනව නම් අත්වැරදීමක් කියලා, ඒක සම්පූර්ණ අසත්‍යයක්. පොලිසිය කොහොමද ඉක්මනින් ඒ විදිහට පරීක්ෂණ කරලා මේක අත්වැරදීමක් කියන මේක ප්‍රකාශයට පත් කරන්න කියන අපට බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ රත්තරන් දෙමව්පියෝ, ඒ භද්‍රයෞවනයේ පසු වුණ තරුණයා ළමා කාලයේ ශාසනයට පූජ කරේ මේ බුද්ධ ශාසනයේ අනාගතයේ උදෙසා, මේ බුද්ධ ශාසනයේ චිරස්ථිති උදෙසා. එතකොට එවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේ තමයි උසස් අධ්‍යාපන ලැබලා මේ බුද්ධ ශාසනයේ වෙනුවෙන් කැපවෙච්ච උන්වහන්සේ මේ පොලිස් නිලධාරියෙක්ගේ මේ මික්ස් පයර්යෙක් ජීවිතේ වන්දිගෙන නම් ඒක දින 14කට වන්දනාගත කරලවත් නොකර ප්‍රකාශතහං කරගෙන ඒ නිලධාරීන් සහ දැන් ඒකේ අර බයිසිකලේ ලූබැන් බයිසිකලේ අනනවත්වා ධාවනය කිය යතුපැදිකරුට චෝදනාව ගොනු කිරීම සඳහා දැන් පොලිසිය හදන්නේ. අපි ඉතාමත් වක්කීමේ මේ සම්බන්ධව බලා සිටින අපි හෙට දිනේ වෙනකොට මේ සම්බන්ධ යතුපැදිකරුවන්ගේ සංගම ඇතුළු සියලු සංවිධාන පොලිස් කොමිසම වෙත අපි ගිහිල්ලා මේ සම්බන්ධව පැමිණිලි කරනවා. ඒ තමයි මේ පොලිස් නිලධාරියාගේ මේ ඉනේ තියෙන පිස්තෝලේ ඉබේ පත්තු වෙන්න ඔහුගේ පිස්තෝලය එළියට ගන්න ඕන. මේ ග්‍රාමීය ප්‍රදේශවල පොලිසිය ඉතාමත්ම අකාරුණික ආකාරයට හැසිරෙන්නේ. ඒක අපි හොඳාකාරම කියනවා. ගම්වලට මිනිස්සු ගියම්පාවේ පොලිස් නිලධාරි ගියම්පාවේ ගම්වල මිනිස්සු පුදුමාකාර බයක් තියෙනවා. මේ හේනට ගිහිල්ලා තමන්ට දරුවෙක් කෑමක දීලා මේ බයිසිකලෙන් මිනිස්සු අත දාලා නවත්තලා දැන් සාමාන්‍ය සානුකම්පිතභාවයක් තියෙනවා. හෙල්මට් කියන්නේ ප්‍රධාන නීතියක් නෙවෙයි. හෙල්මට් නම් තමන්ගේ ආරක්ෂාවට. එතන මේ නිලධාරියුත් මේ අනනොතක ධාවනය කරන් ගිහලා මේ මිනිස්සුя පොරබදලා මේ කරලා දැන් මේ විදියට මේ පොලිසියට මේ විදිය කරන් දුන්නාන් පස්සේ වෙන්නේ අත්වැරදීමක් වුණොත් අපිටත් යම් කිසි එකකින් මික්ස්පයර්යක් වෙලා අපේ ජීවිත නැතුණාන් පස්සේ පොලිසිය කියන්නේ මික්ස්පයර්යක් කියලා. ඒ නිසා කරුණාකරලා මේ හඬපටි සිදුවීමත් එක්ක මේ හඬපටි සිදුවීම නිමා වෙනකොට මේ බුද්ධ පුත්‍රයාගේ ඝාතනයත් එක්ක මේ මික්ස්පයර්යත් එක්ක රටේ වෙන මාත්‍රාවක් කර ඇදෙනවා. ඒ නිසා කරුණාකරලා මේ පොලිස් නිලධාරීන්ගේ දුරකථන සංවාද මේ පොලිස් නිලධාරීන් පහුගිය කාල සීමාවේ ආශ්‍රය කර කවුද ඇසුරු කරේ, මේකට පාදකුණ හේතුව මේ සියලු කරුණු කාරණා සොයලා බලලා තමයි පොලිසිය කියනවා මේක මික්ස්පයර් කියලා. එහෙමද කොයි පොලිසිය මික්ස්පයර් කියන්නේ? දැන් හිටන් ඉඳලා කරන්නේ බොරැල්ල පොලිසිය රහලා මේ මට වෙඩි දීලා මරුණ නැපද කියන්නේ නිලධාරියාගේ මික්ස්පයර් නිසා අසේ සම්පත් මේ ගියා. ඒ නිසා මේක නරක පුරුරාරසයක්. මේක විශේෂයෙන්ම මේ රටේ දේශපාලනික ආකාරයෙන් ඇතුළු විරුද්ධ මතධාරණ සියලු දෙනාට බරපතල ජීවිත තර්ජනයක් මේක. ඒ නිසා කරුණා කරලා ඒ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ ජීවිත පරිත්‍යාග කිරීම තුළ අනාගතයේ සිදුවෙන තිබෙන මහා ව්‍යාසනයක පරිණිමිත්තක් මේ දීන්නේ. අපි ඉල්ලා සිටින කරුණා කරලා පොලිසියෙන් ඔය මික්ස්පයර් කතාව නැතුව කරුණා කරලා වෙච්ච සිදුවීම අසල්වාසීන් දකින්න නැතිනේ පොරබදිනවන මොකෝ මේ සහරකාන්තාර නෙමෙයි පොරබැදිවේ මාර්ගකනේ. ඒ නිසා කරුණා කරලා මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණ කරන්න ඕන. Breaking.lk